මංඔබතුමාලට කියන්න කැමති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විදේශ ආයෝජන අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉතාම සංවිධානාත්මකව ගොඩනැගූ ඒ දැවැන්ත ශ්‍රී ලංකා මහ බැංකු හොරකමේ අවසාන ජවනිකාව තමයි බෝහාරික විගණනය. මේ විගණනය පිළිබඳ යෝජනාව ගේනකොට මේකේ වැරදිකරුවන් හැටියට රනිල්ලා මලික්ලා රවීලා අල්ලගන්න ඕනකම තිබ්බ. මැති ඇමතිවරුත් මේකට රැවටුණා. ඒ වගේම මේකේ සැබෑ හොරු අල්ලගන්න ඕනකම තිබ්බ අපේ පාර්ලිමේන්තු කෝප් කමිටුවත් රැවටුණා. මේ ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්නේ අපරාධ හොයන්න තමයි. ඉතින් ඒ නිසා මේකට කවුරුත් කැමති වුණා. හැබැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරේ ඒ විගණනය, ඒ ව්‍යවහාරික විගණනය විගණන දෙපාර්තමේන්තුවෙන් අයින් කරලා හොරාට බාර දුන්නා. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ සිද්ධියට සම්බන්ධ අයගේ අධීක්ෂණය යටතේ මේ හොරකමට සම්බන්ධ ක්‍රියාකාරී වූ අයගේ නිර්දේශ අරමුණු හා උපදෙස් මත ශ්‍රී ලංකා මහ බැංකුවේ සල්ලි වලින් මේ ව්‍යවහාරික විගණනය කරේ ඒ හොරකම යටගස්සලා මේ කාරණේ පෙර ආණ්ඩුවලට පැටවීම සඳහා තමයි. මේකට ඒ අය තාම විශ්වසනීයත්වයේ පළදු කරගත්ත ඉන්දියානු විගණන සමාගම් දෙකක් ගත්තා. KPMG සමාගම සහ BDO මේ විගණන සමාගම ගත්තා. ඉන්දියාවේ එක වෙලාවක බැක්ලිස්ට් කරපු සමාගම් දෙයක්. හැබැයි මේ අය ඒ ඔඩිට් රිපෝර්ට් එකේ ඉස්සල්ලාම කියලා තියෙනවා මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රයෝජනය සඳහා පමණක් අපි හැදුවේ. ඒ අයගේ නිර්දේශ මඟ පෙන්වීම හා එලාගේ ගයිඩ්ලයින් අනුව තමයි මේක අපි කරේ. මේකේ මීට එහා මේ පරීක්ෂණය කරන්න තිබ්බනම් මේ ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වාර්තාව පිළිබඳ අපේ කිසිදු වගකීමක් නැහැ. කිසි කෙනෙකුට අපි මේකට වග කියන්න සූදානම් නැහැ කියන එක මුලින්ම ලියලා තමයි මේ සමාගම් දෙකම ඔවුන්ගේ මේ ව්‍යවහාරික විගණන වාර්තා දෙක දීලා තියෙන්නේ.